බුදු අම්මෝ මරාලයක් හඩන් වැටුණ. මොකද්ද මේ මරාලේ? හොයන්න බලන්න යමු විස්තරේ. අයින දින බෙල්ලගත් ඔබාගෙනම යමු. ටොරින්ටන් සාමි ලංකාවේ ආණ්ඩුකාර වෙලා ඉදදී 1845 1854 අතර මහලගම්මිට පත් වෙලාව එමර්සන් ටෙරන්ට් කියලා සුද්දෙක්. මේ සුද්දයි ටොරින්ටන් සාමි එකතු වෙලා මේ එංගලන්තයේ අයවැය හිඟියක් ඇවිල්ලා ඒක පියවන්න ලංකාවේ බදුක්‍රමයක් ඇති කරා. සමහර තවත් රටවල ඒගොල්ලන් ගෙටත් ජීවිතවලත් බදුක්‍රමය පනවන්න ඇති. ලංකාවට ආවිනික ලංකාවේ ක්‍රමයට අනුව බදු වගයක් විශාල වශයෙන්ම පනවලා තිබ්බා. බලු බද්ද එදා සමාජයේ ගැමි ගෙදර බොලු පැටියෙක් හැදුවා නිවසේ ආරක්ෂාව වෙනුවෙන්. සුද්දු කරේ මේ බලු පැටියට බද්දක් ගෙව්වා. බද්ද ගෙවන්න බැරි නම් බලු පැටිය දී ගිල්ලලා මරන්න ඕන කියලා. දැන් සත්ත්ව හිංසාවක් ගැන සුද්දුම කතා කරන ඒ මාතෘකාවට පටහැනි වුන් එදා වැඩ කරා කියන එක මේකෙන් ඔප්පු වෙනවා. තිරිසන් නීති ගැනල්ල තමයි උන් අපිව පාලනය කරේ සත්තුන්ට පවා. පොල් බද්ද තම නිවසේ වත්තේ තියෙන හැම පොල් ගහකටම බද්දක් ගෙවන්න කියලා සුද්දු අණ කරා. එක ගහකට රිදි 6 ගානෙ ගෙවන්න ඕනේ. මුදලින්ම ගෙවන්න ඕනේ, ඒ වෙනුවෙන් පොල් දීලා හරියන්නේ නැහැ. පොල් තිබ්බත් එකයි නැතත් එකයි ගහ තියෙනවා නම් රිදි 6ක් ඒ ගහට ගෙවන්න ඕනේ. මේක හරි පීඩාකාරී වුණා එදා හිටු අපේ මුතුන් මිත්තන්ට. රේන්ද බද්ද පොල් ගහක් මැදලා කිතුල් ගහක් මැදලා ඒ තිරිජ්ජ අරගෙන පැණි හදලා අකුරු හදලා එදා සමාජ මිනිස්සු ජීවත් වුණා. ඊළඟ රා ටිකක් විකුණලා ජීවත් වුණා. ඒ වෙනුවෙන් බද්දක් පැනෙව්වා. රේන්ද බද්ද කියන්නේ අන්න ඒකට. තුවක්කු බද්ද තම හේන තමගේ ගොවිතැන ගොවිබිම අරසා කරගන්න තුවක්කුවක් පාවිච්චි කරපු අයට සුද්දු බද්දක් පැනෙව්වා. තුවක්කු බද්ද කියන්නේ අන්න ඒකට. කරත්ත බද්ද එදා සමාජයේ කරත්ත තමයි පාවිච්චි කිරීමේ ප්‍රධාන කටයුතු වලට ගමන් බිමන් යන්න බඩු බාහිර ඇදහෙට මේට ගෙනියන්න. මේ සඳහා කරත්තයක් පාවිච්චි කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම සූද්දන්ට බද්ද ගෙවිය යුතුයි. ඒකට තමයි කරත්ත බද්ද කියලා කියන්නේ. සෙරපු බද්ද සුද්දෝ මෙහෙම උපකල්පනය කරා. සෙරපු දානේ යමකමක් තියෙන සල්ලි තියෙන මිනිස්සු. ඒ නිසා අපි ඒකටත් බද්දක් අය කරන්න ඕනේ කියලා නීතියක් වෙනවා. අපේ සමාජයේ මිනිස්සු කරේ ගෝණ හමින් සාදපු සෙරපු වැනි දෙයක් හදලා හේනට පැලට කුඹුරට දාන්න පාවිච්චි කරා. ඒකට කියන්නේ වාම් පතුරු කියලා. ස්තෝපු බද්ද තමන් ජීවත් වෙන නිවසට අලුතින් කෑල්ලක් එකතු කිරීම හෝ අලුත් වැඩියාවක් හෝ ස්තූපයක් වෙන දෙයක් හදනව නම් අනිවාර්යයෙන්ම සුද්දන්ට බද්දක් ගෙවන්න ඕනේ. ඒ බද්ද ගෙවන්න අපොසත් නම් අනිවාර්යයෙන්ම හදපු දේ කඩලා විනාශ කරනවා. අන්න ඒකට තමයි ස්තූප බද්ද කියලා කියන්නේ. පාර බද්ද තමගේ නිවසසිරින් තියෙන පාර පාවිච්චි කරනකොට ඒකට බද්දක් ගෙවන්න ඕනේ. මේ ගමන් බිමන් යනකොට ඒ පාරවලට බදු ගෙවන්න ඕනේ. ඒකට තමයි කියන්නේ පාර බද්ද කියලා. හැබැයි අදටත් දැන් ඒක තියෙනවනේ. හයිවේ යනවා නම් අපි ගෙවලා තමයි යන්න ඕනේ. දීවර බද්ද මිරිදී හෝ කරදිය අල්ලන මාළු වලට දීවරන් විසින් සුද්දන්ට බද්දක් ගෙවන්න ඕනේ. අන්න ඒකට තමයි දීවර බද්ද කියලා කියන්නේ. ඇඟ බද්ද තරුණ වියට නාඹර වියට පැමිණියම සුද්දන්ට බද්දක් ගෙවන්න ඕනේ. බද්ද ගෙවන්න සල්ලි නැත්නම් දවස් 6ක් සුද්ද හදන පාරවල් වල වැඩ කරන්න ඕනේ. ගල් තලන්න ඕනේ. ඔන්නඔකට තමයි ඇඟ බද්ද කියලා කියන්නේ. මරාල බද්ද තම නිවස ආසල ආසන්නයේ ඉන්න අසල්වැසියෙක් සීදි විහානි කරගත්තොත් ජීවත් ඉන්න අමාරුකමට ඒ දුෂ්කරතා නිසා ජීවිතේ තොර කරගත්තොත් අනිවාර්යයෙන්ම ආසන්නයේ ඉන්න කෙනා රජයට බද්දක් ගෙවන්න ඕනේ. ඒකට තමයි මරාල බද්ද කියලා කියන්නේ. සුද්ධ උපකල්පනය කරන්නේ අහලපාල ඉන්න අය තමගේ අසල් වැසියා දිහා බැලුවේ නැහැ. ඌගේ දුෂ්කරතා ඌට අවශ්‍ය මොනවද කියන එක හෙව්වේ බැලුවේ නැහැ කියන තර්කයේ අනුව තමයි මේ බද්ද කරලා තියෙන්නේ. කොහොමත් එදා සමාජ මිනිස්සු ජීවත් වෙන බැරිලා දෙන සුද්ධ මේ කරපු පීඩාකාරී බදු ක්‍රමයක් පීඩාකාරී පාලනයක් නිසා හුඟක් හයට ජීවත් වෙන බැරුණාම බෙල්ල වැල දාගන්න තමයි වෙලා තියෙන්නේ.
ඒකට තමයි අතුරත් අපි කියන්නේ මරාලයක් අඩංගු වටනවා කියලා කියන්නේ අන්න ඒකයි. ඊට පස්සේ වීරපුරම් අප්පු සහ පිරිස එකතු වෙලා 1846 කැරල්ලක් ඇති කළා. මේ බදු ක්‍රමයට විරුද්ධව තනබද්ද හැටියට බද්දක් යෝජිත කරගෙන තිබුණා. එක ගහන්න බැරි වුණා මේ කැරල්ලත් එක්ක. ඉනිසා තමයි වීරපුරම් අප්පු චිත්‍රපටයේ ගීතයක් තියෙන්නේ කිරදින තනේට බද්දක් ගහයි දනේ කියලා. ඒ සින්දුව අහලා බලන්න. අදටත් හුඟක් මිනිස්සු මේ ඉතිහාසය ගැන දන්නේ නැතුව සුද්ධ හිටියනම් හොඳයි කියලා කියනවා. අන් ඒ වගේ ගොන් කතා මජර කතා කියන මිනිස්සු සමාජයේ හොර තරම් ඉන්නවා. සුද්ධ හිටියනම් වෙන්නේ ඔන්න ඕක තමයි. තමගේ ගෑනට ළමයට කිරි දෙන්නත් හම්බෙන්නේ නැහැ මිටියනම් කියනවා.